මේ පැත්ත හරි නිසංසල. ඒ තිසර වගේ නෙමෙයි. දැන් පාරවල් පලල් කරලා ඉස්සර මිනිස් පුළුටක් මෙහෙ දකින්නත් නෑ. කොටි වලස්සු අලි මිසක් මහා මූකලානනේ. ඔහෙ මේ පැත්තම හොයාගත්ත වෙන කොහේ අන්නද? එන්න 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 පරිස්සමින් බලන්න. මේ හරිය නම් තිබුණා වගේමයි. මේ ගලුත් එහෙම්මමයි. ඉතින් මේ වගේ තැනක කෑම බීම එහෙම කොහොමද පවුලට හොයාගන්නේ? මගේ ගුරුතුමා ඒ වගේ දේ ගැන වද වුණේ නැහැ. ඔහු විවාහ වෙලත් නැහැ. බලාගෙන මම ඔහු ළඟට එනකොට අවුරුදු 5ක් විතර ඇති. මම දන්නේ නැහැ මගේ දෙමව්පියෝවත් කවුරුද කියලා. මිනිස්සු කියනවා මගේ ගුරුතුමාට මාව හම්බ වුණේ ගං යූරේ ඉඳලාලු. එයා බ්‍රහ්මචාරී කෙනෙක්. ඔව්. ජීවිතේ අවසාන වෙනකම්ම එයා මෙහෙමමයි ජීවත් වුනේ. ඔහුට මෙලොව සතු සියල්ල එක මිටට ගන්න පුළුවන්. එච්චර ටිකයි. සමහර දවස්වල මම බත් ටිකක් වෙලා දෙනවා. එක රැයක ගුරුතුමා කිව්වා ඔහුට හීනෙන් පෙනුනලු ගෛත්‍රිකා දෙවියෝ. ඒ දවසේම ඔහු පටන් ගත්තා දේව රූපාඹන්න. සුළු දවසකින් ඔහු මිය ගියා. මම ඔහුගේ ආදාහන කටයුතු ඉවර කරලා නගරයට ගියා. කන්න හිඟමනින් හොයාගෙන ජීවිතය ගෙව්වා. එතකොට තමයි මටත් හිතුනේ රූපාඹන්න මෙහෙ කොහේ හරි ඇති, ගල් අතර ඇති. මේ ඉන්නකොට පුරුදු ජීවිතෙන් ඈත් වුණා වගේ. කොයි තරම් පටු ජීවිතයක්ද මං ගත කළේ. කඩේට ගියා, ගෙදර ආවා, ඉවරයි. මලික්ගේ පිස්සු වැඩත් වෙන ලෝකෙක සිද්ධියක් වගේ. මං දැන් අලුත් ජීවිතයක දොර ළඟ. ජගන් මහත්තයා, ජගන් මහත්තයා, ඔඩක් මෙහෙ එන්න. එන්න එන්න ඉක්මනට මට මේ ගල උසන්න උදව් වෙන්නකෝ. මොකද්ද මොන ගලද? මේක තමයි. බලන්න බලන්න ගුරුතුමා ඇඳපු රේඛාසතහන. මේ මූර්තිය මම අඹලා ඉවර කළොත් මට සතුටින් මැරෙන්න පුළුවන්. ඔබේ වයස කීයද? 69. ඉවර කරන්න කොච්චර කල් ඕනද? දෙවියන්ගේ අතේ ඒවා. ඔච්චර කල් ඔය ගල වතුරෙම තිබිලා උපුරලා යයිද දන්නේ නැහැ නේද? ඒක බොහොම අසුබ කතාවක්. අද මට උදව්වට ඉන්නේ ඔබ. මම පෝසත් මිනිහෙක් නෙවෙයි, සුළු ව්‍යාපාරයක් කරන කෙනෙක්. මට දැන් පොරොන්දු දෙන්න බෑ. ඇයි මේ ඉඩම අරගෙන දෙවියන්ගේ මූර්තිය තන්පත් කරන්න? කියන්නේ ඔබේ හොඳටයි. මේක හොඳ ශාන්ත තැනක්, ශාන්තව ජීවත් වෙන්න. හත්තයි. මේ වගේ ශාන්ත පරිසරයක් තමයි මටත් හොඳ. දන්නවද මිත්‍රයා, මනුස්සයෙකුගේ ජීවිත ගමන වෙනස් කරලා ඈත් වෙන්න. මගේ බිරිඳත් මැරිලා ගියා. මගේ පුතත් එක්ක දැන් කතා කරන්නත් බෑ. ගෙදර ජීවිතයත් අපායක්. ඒත් ජීවිතේ වැඩ අවසන් නැතුව යන්නත් බෑ. නිශ්චයට වෙලාවක් එනවලු මනුස්සයෙකුට අලුත් ජීවිතයක් අරඹන්න. ඒකට විරුද්ධ වෙන්නේ ලොකු මෝඩයෙක්ලු. දෙය දුන්දී ඔබට පමණයි ඒක විසඳන්න පුළුවන් කල්පනා කළ බලන්න. හැබැයි තීරණය ගත්තහම පස්සට යන්න එපා. මුදලාලි මුදලාලි, අනේ මට කීයක් හරි ඔහොම කම්මැලි වෙලා පුළුවන්ද රස්සාවක් හොයාගන්නවා? ඒකටවත් වෙලාවක් නෑනේ, මුළු දවසම ගත වෙනවා හිඟමනට. ආයිබන් ජගන් මහත්තයා. ආයිබන් ආයිබන්. හුඟ දවසකින් සර් ඇමරිකාව ගැන කිව්වේ නෑනේ.
කියන්න කොමුදලාලි. මන් දන්න දේ සේරම කිව්වා. ඔයගේ පුතා මොකද දැන් කරන්නේ? ෆැක්ටරියක් අරිනවා. ඇතද? මොනවද ෆැක්ටරිය හදන්නේ? යන්ත්‍ර. මැෂින්. මල්ගුලිය හැමෝම තාත්තා ගැන කතා කරන්නේ. කවුද මා ගැන කතා කරන්නේ? ආනන්ද භවනක පැත්තේ මිනිස්සු. මොන කතාද? මේ ටෙලිග්‍රෑම් එක මට අදහන්දර ආවේ. මොකද්ද කියන්නේ? Please cable back status of project. මොකටද ටෙලිග්‍රෑම් එව්? ලියමනක් එවුවනම් ඇතින්. මේක වැදගත් බිස්නස් එකක්. ඒකයි එව්වේ ටෙලිග්‍රෑම්. ඒකම ලියමුකුත් එව්වා. ස්ටේටස් ගැන මොකද කියන්නේ? ස්ටේටස්? මොන ස්ටේටස් ගැන දහන්නේ? Oh God's sake. දැන් මේ ෆැක්ටරිය වැඩ පටන් ගන්නවද නැද්ද? ඔබ ඒ ගැන කතා කරන්න දැන් ලෑස්තිද? හා, ඔයාගේ සතුත් කියන්නකෝ. පුතා, මට අයිති කඩේ ඔබට ලැබෙන්නේ. ඔබ ඒක බලා ගන්න. මං එදත් කිව්වනේ මට ඔය කඩේ එපා කියලා. ඇමරිකාවට ගිහින් ඉගෙන ගන්න ඩොලර් වලින් ගෙව්වේ. ඇයි මේ රට මගේ දැනුමෙන් ප්‍රයෝජන නොගන්නේ? ඒක කඩයක් නෙවෙයි අවුලක්. දැන් මට ඒ කඩේ ඕනම නැහැ. ඒක කිව්වේ කවුද? කවුරුත් කතා කරන්නේ ඒ ගැන. දැන් ඒක කරන්නේ අලුත් විදිහකට. වැඩක් උනාද අපට? ග්‍රේස් ඉන්නවද? මොකටද? අපේ මේ බිස්නස් එකට හවුල් වෙනවද නැද්ද? මං එන්නේ නැහැ කිව්වොත්? ග්‍රේස් ආපහු යන්න වේවි. මොකද්ද මේකේ ග්‍රේස්ගේ සම්බන්ධය? මොකද්ද මෙහෙ ඉඳලා ඇති වැඩේ? I mean what can she do? මොනවා? මට තේරෙන්නේ නැහැ ඔබ ඔය කියන දේවල්. ඔබ කවදත් කියපු දේවල් මට කොහොමටවත් තේරුන්නේ නැහැ. ග්‍රේස්ටෙන්ඩ කියන්න කතා කරන්න. එළියට ගිහින්. ගිහින්? කොහෙ ගිහින්ද? එයාට ඕන තැනකට. මට දැනගන්න ඕනේ ආපිට යන්න හදන්නේ මොකද කියලා. මොකද? ඔයා කවුද එයාව නවත්තන්නේ? එයා නිදහස් කෙනෙක්. මේ සල්ලි වගේ නෙමෙයි. ආ. නිදහස් කෙනෙක්. මට දැනගන්න ඕනේ. එයා ඉන්නේ අසතුටෙන්ද? දුක් වෙන අඩුවක් තියනවද? තාත්තා, එයා සන්තෝෂෙන්නේ කොහමද? මේ වගේ කාලකන්නේ තැනක. එයා ඒ හොඳ තැන්වල හිටියේ. මේ යා වැඩ කරන්න. මේ වැඩක් නැති හින්දා ආපහු යනවා. මට නවත්තන්න කොහොමවත් බෑ. වැඩ නැහැ? මේක බොහොම ලොකු ගයක්. දවසකට සෑහෙන්න වැඩ. වෙන මොනවද ඕනේ? මගේ බිස්නස් එකට හෙල්ප් කරන්න ආවේ. මේ බිස්නස් නැහැ. දැන් ඕන රිටර්න් ටිකට් එක හදාගන්න. ඕ. ඕ. බිරින්දක තන ස්වාමියා ළඟයි. මොන දේ වුණත්. නරසිමා! නරසිමා! මට ඕන වෙලාවට කොහෙවත් නැහැ. කාරණාවක් දැනගන්න. ග්‍රේස් කොහෙද ගිහිල්ලා ඉන්නේ කියලා දන්නවද? මං දන්නවා. ගිහින් ડોක්ටර් ගුරුවෙලගෙන් අහමු. මලික් කරේ තනියම ගෙදර ඉන්නවා ඉක්මන් කරනවා. හොඳයි. මේ ඉන්නේ කොහමද බිස්නස් එකේ වැඩ? ඒක ගැන කතා කරන්න මම මාමව හෙව්වා. ඇත්තද? අර ආනන්ද භවන් එකේ මුදලාලි කැමතිලු ෂෙයාර් දාන්න. කවුද? ඉන්ද්‍රන්ගේ තාත්තා. ඔව්. මුදලාලි බොහොම සතුටු වෙනවා මේ වැඩේට. ග්‍රේස් will be thrilled. ග්‍රේස්? දැන් කොහෙද? ගෙදර ඇති. ආපහු ඇමරිකාවට යන්න හිතලා. මොනවා? ඇමරිකා? මොනවාරි ප්‍රශ්නයක්ද? Oh no. අර කොලබරේටර්ස් එක්ක සාකච්ඡාවකට. අනේ මුදලාලි ෂෙයාර්ස් කීයක් ගනීද මාමා? ගොඩාක් ගනී. අනික එයා පෙන්නන්නලු හොඳ තැනක් පැක්ටරි හදන්න. Very good. ඔය තැන කොහෙද තියෙන්නේ මාමා? Hill Road එකේ. Come on අපි යමු. ආ දැන් බෑ මට බෑ. අපෝ කොලෙක්ටර්ලා ඉදියා ෂාපාටුවද? මම අද හැන්දෑවට එන්නම්. Okay what time? අපි ගිමු පහමාරට 6ට 7ට විතර. Your friends, I think I have just made a fantastic deal again.
හැන්දෑවට එන්න පුළුවන් නම් ඔය කඩෙන් පිට වෙලා ඔයාට පුළුවන් ග්‍රේස් හම්බ වෙන්න ගෙදරදී මලික් හිල් රෝඩ් මං ගෙනියනවා ඉඩම පෙන්නන්න. අයි එයාගේ බැක්ටීරියා දන්න විකාර කතාවක් කෝටිපතියෙක් වගේ පෙන්නන්න නම් හැම සතේම මගෙන් යන්න. හැමෝම මල්ගුඩිය කියන්නේ මලික් කරන්නේ සූර බිස්නස්. කතාවටත් හොඳ දක්ෂය. කතාව හැමෝටම හොඳයි මට ඇරෙ. ඒවා අපිට පස්සේ කතා කරගන්න පුළුවන්. දැන් ගෙදර යන්න. ඔහේ එනකල් මම මෙහෙම ඉන්නම්. වා මෙහෙ ඉන්න වාඩි වෙන්න. Grace? Pitaji, you here at this hour? How unusual. I want to talk to you. Yeah, sure, come in. I don't see you in the house these days. Why? Don't trouble yourself. You did not answer my question. You want to go back to your country? I have to go to the shop. Oh, wants me to go back, Pitaji. Why? It's over, that's all. What is all? Malik se mokad do manavo ya pitat karanna eka karanne whose idea is this yours or his he says he can't afford to keep it here any longer I used to work had $2,000 when I came all that's gone now echer salli but how Mo just Mo has no use for me no use ekata mole na you see I looked after my wife as long as she was alive the only good part of it is that there is no child yes if you read our puranas you will find that a wife's place is always with a husband whatever may happen but we're not married Mo promised to marry me in the Indian way because I liked it and brought me here tama benalane Even after coming here, the marriage did not take place. Wouldn't you have known if it had? කොහෙද මලික් ගියේ කොහෙද ගියේ ඉතින් බලන්න ගෙනියනවයි කිව්වේ ඔව් ටිකක් බලලා එනවයි කියලා කිව්වා ඕ අහේ බලලා මෙහෙම හරියනවාද යන්න කියනවා ළමින්ට දෙන්න එපා කැප්ටන් නවත්තනවා දෙන්න එපා නවත්තනවා යනවා යනවා අඩුවට දෙනවා නම් ඇවිල්ලා ඉවර නෑ සමාජයට වැඩ කරන්න මම මෙහෙම ඇරෙනවා අරේ ආනන්ද භවන් කාර්ය ෆැක්ටරි හදනවා රංගා මෙහෙනවා මේක මකනවා දානවා පරණ ගණන් නෑදෑකම් බන්ධන නිසා සේරම අපි එක් වෙනවා බැඳීම් බැඳි වෙනවා පැවතීමක් පැවතීමක් ඇත්තයි නමුත් ජීවිතේ හැම ගැටලුවකටම මූණ දිය යුතු නේද ඍජුවම? ස්ථිරතාවය පවත්වා ගැනීමට මං උත්සාහ කරනවා. අපේ පවුල්වල මේ වගේ සිද්ධියක් සිදු වෙලා නැහැ.
මට තේරෙන්නේ නැහැ කොහොමද තරුණ දෙන්නෙක් විවාහ නොවි එකට ඉන්නේ කියලා මගේ ගෙදර. ගෙය ඔක්කොම අපවිත්‍ර වෙනවා. මාලික් මගේ පුතා තමයි. ග්‍රේස් ලේලි නෙමෙයි. එහෙම ගෙදරක කොහොම ඉන්නේද? ඔබ හැමතිස්සෙම කියන්නේ ගීතාවේ සලෝකේ ආත්මය සංසාර ගමන ඔස්සේ යවන්නේ පා කියලා. ගෙට යන පස්සදොර පාවිච්චි කරන්නකෝ. උන්ගේ කාමරය හරහා මොකටද අපි යන්නේ? අපිට දැන් උන් යවන්නත් බෑනේ. නිවිසන සිලි ප්‍රශ්නේ විසඳමු. She said, I'm Puddles. Oh, God. Come on, come on now. Woo! Oh, not up there. You're going to come inside. Come on. Oh, let me go. Come. Now, just you see how I drive. Come. Well, let me. Okay, come. Pitaji, what's happening to this house? I heard you all of last night. I was trying to clean up the place. Oh, really? See you later. මේ කාරි ප්‍රශ්නයක් වුණානේ. මොකද්ද මම මේකට කරන්නේ? ඒ මොකටද? මලිකෝ යාර ලේලි ගන්නේ. එක වෙලාවකට උන් රණ්ඩු වෙනවා. එක වෙලාවකට අත්වල් බැඳගෙන හිනා වෙවියා. මට කියනවා තේරුම්. ඔයාට ඕන නම් කසාද බන්දමු ಭಾರತ ಮಂದಿರೆ මන් ලෑස්ති කරන්න ඕක ඔයා කියනවනම් මන් දන්නේ නෑනේ ඒ ළමයාගේ ජාතියවත් කුලේවත් ಮಂದಿರೆ පූජාවට ඔයාගේ මුදලින් එක සලස්සනවා ඇත්තද අන්න හොඳයි කිව්වේ ඒක ඔබ නොහිටියනම් මොනව කරන්නද මං දැම්මම ඉක්මන් කරලා මේ මගුල කරමු